කිලෝමීටර් 70ක පමණ වේගය. සුබ දවසක් කියලා පිළිගන්න අදත් ඔයාලා හැමදෙනාම මගේ YouTube channel එකට. ඉතින් ඔන්න සුපුරුදුට අදත් ගෙනලා තියෙන RC unboxing එක සහ review එකක්. ආ ඉතින් මම කලින් දවසකත් ඔයගලන්ට review එකක් ගෙනාවා 116 scale එකෙන් එන hypergo කියලා RC එකක්. ආ ඉතින් අදත් ඒ video series එකේම RC එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ 114 scale එකෙන් එන Rlaarlo කියලා කියනවා. මම එනවා ඉස්සර කියන්නම්. I think maybe you got a sponsor and a horizon the hobby store. I think I'm calling videos so let's give up a giveaway video cut a sponsor a shop again. The my defender giveaway cutter. I think a video so channel like a dollar. You know, will and tell you what and the killer than I can know. I think other review current in the may are sick. I think make another manga key up number. Rlaarlo I think ඒක කට්ටිය එක එක විදිහට pronounce කරනවා I think ඒක තමයි නම මම ඒක ආයිපාර කියන්නේ නැහැ I think මේක තමයි RC එක මේක 114 scale එකෙන් එන RC එකක් metal chassis එකක් එන්නේ aluminum chassis එකක් I think ඒ වගේම හොඳ ලොකු motor එකක් එනවා ඉතින් අපි ඒ විස්තර ටික ඉස්සරහට බලමු I think මම අර කලින් hypergo RC video එකේ කිව්වා වගේම 114 වගේ scale එකකින් ඒ වගේ ඒ කියන්නේ පොඩ්ඩක් පොඩි size එකකින් එන අඩු scale එකකින් එන හොඳ quality RC එකක් තමයි මේකත් quality කියන්නේ build quality එක හොඳ quality එකක් තියෙනවා ඔයගලන්ට video එක ඉස්සරහට බලා ගන්න පුළුවන් ඉස්සර ආපු 114 116 RC වලට වැඩිය හොඳ quality එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් ඉතින් අපි ඒ ටික video එක ඉස්සරහට බලමු අපි එහෙනම් මුලින්ම යන් box එකේ වගේ දුක ඉස්සරහට හරි ඉතින් මේ විදිහට අපිට මෙයාගේ box එකේ ඉස්සරහා පැත්ත බලා ගන්න පුළුවන් මෙතන මෙයාගේ ජාතිය සඳහන් කරලා තියෙනවා Rlaarlo කියලා ඒක ප්‍රොනවුන්ස් කරන්න හැටි එච්චර හිතන්න එපා ඒක මට තේරෙන්නේ නැහැ කොහොමද කියවන්නේ කියලා ඊට පස්සේ අපේ කායගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා 114 ස්කේල් කියලා තියෙනවා ඒ වගේම වයස් සීමාව අවුරුදු 14න් ඉහළ කියලා සඳහන් කරලා තියෙනවා ඊට පස්සේ වේග සීමාව කිලෝමීටර් 50 70 විදිහට සඳහන් කරලා තියෙනවා ඒ වගේම බැටරිස් 2S 3S දෙකම සපෝට් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් මේවා බ්‍රෂ්ලස් එකක් නෙමෙයි බ්‍රෂ් මොඩල් එකක් අපි ඒ විස්තර ටික බලමු අතලට ගිහිල්ලා box එකේ මේ පැත්තේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා 114 scale 4-wheel drive යට පැත්තේ නම් මොකුත් නැහැ පැත්තට ගියොත් එහෙම transmitter එකේ ලස්සන ෆොටෝ එකක් දීලා තියෙනවා brand එක electric 4-wheel drive 2.4 GHz factory assembled ඒ විදිහට ඊට පස්සේ මේ පැත්තට ගියොත් මේ විදිහට විස්තර ටිකක් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේ පැත්තට ආවොත් තව ටිකක් මේගොල්ලන්ගේ instructions ටිකක් දීලා තියෙනවා ඉතින් මේ විදිහට තමයි box එකේ විස්තර වෙන්නේ අපි දැන් මෙයා unbox කරගමු ඉතින් මේක මේ විදිහට උස්ස ගන්න තමයි තියෙන්නේ හරි ඉතින් මේ RC එකේ අපිට packages ගොඩක් ලැබෙනවා අපි බලමු එක එක මොනවද මේ packages කියලා ආයිති මේ විදිහට බලා ගන්න පුළුවන් ලොකු පැකේජ් එකක් තියෙනවා මේකේ තියෙනවා ස්ටිකර් කාඩ් එකක් තියෙනවා ඊට පස්සේ චාර්ජර් එක තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා එක්ස්ට්‍රා හෙක්ස් ඊට පස්සේ ඇක්සල් නට් ඒ ටිකක් තියෙනවා ඊට පස්සේ මෙතන ඕගලන්ට තව පේනවා වැඩිපුර ඩ්‍රයිව් ෂාෆ්ට් පව මේගොල්ලෝ එවලා තියෙනවා ඊට පස්සේ ඊටත් යටින් බලා ගන්න පුළුවන් මේ විදිහට සස්පෙන්ෂන් ආම් වැඩිපුර අපිට එවලා තියෙනවා ඉතින් ඒක ගොඩක් හොඳ ප්ලස් පොයින්ට් එකක් මොකද සස්පෙන්ෂන් ආම්ස් හතරක්ම අපිට එවලා තියෙනවා මේගොල්ලෝ මොකද සස්පෙන්ෂන් ආම්ස් ගන්නවම අපිට මේ තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් ඕඩර් කරලා එනකන් ගොඩක් අය බලන් ඉන්න ඕනේ මේවම දාන්න පුළුවන් ඉතින් ඒක ගොඩක් හොඳ ප්ලස් පොයින්ට් එකක් ඉතින් ඒ වගේ මෙතන ඔයගලන්ට පේනවා ඇති වීල් බ්‍රෂ් එක සහ ස්ක්‍රූ එකක් ලැබිලා තියෙනවා ඒ විදිහට තමයි මේ පැකේජින් එකේ තියෙන විස්තර වෙන්නේ ඊට පස්සේ මෙතන තව එකක් තියෙනවා මේකේ තියෙනවා මෙයාගේ ස්පොයිලර් එක සහ වීල් බාර් එක ඒ දෙකම එකට තමයි ඇවිල්ලා තියෙන්නේ මේක අපිට වාහනේ පිටිපස්සට හයි කරගන්න තියෙන්නේ හරි ඊට පස්සේ ට්‍රාන්ස්මීටර් එක මේ විදිහට බලා ගන්න පුළුවන් හොඳ ෆිනිෂ් එකක් තියෙනවා ට්‍රාන්ස්මීටර් එකේ මේ විදිහට මෙයාගේ ට්‍රිම්ස් ටික තියෙනවා ඔන් ඔෆ් ස්විච් එක තියෙනවා ඊට පස්සේ කාර් එක ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින් මෙයාගෙත් හොඳ බරක් තියෙනවා මම ඔයගලන්ට කලින් රිවිව් කරපු ඒවා මතකයි තිය ඔයගලන්ට මේ පොඩි ස්කේල් යන වාහන ටිකක් මම දිගටම රිවිව් කරගෙන ආවා. ඉතින් මෙයාගේ හොඳ බරක් තියෙනවා. මෙයාගේ චැසි එක මෙටල් එන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අතට ගත්තහම තේරෙනවා සයිස් එකට වැඩිය ගොඩක් හොඳ බරක් තියෙනවා. ඉතින් මෙතන පොඩි සඳහනක් කරලා තියෙනවා remove the transparent protective film before driving කියලා.
ආයිටි ඒ කියන්නේ මෙයාගේ මේ බොඩි එකේ පොඩි පොලිතින් එකක් එනවා ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ සුට්ටක් මේ වෙලා හැම තියෙන හීල්ලා හැම ඉතින් ඒක හීරනකට තමයි එන්නේ ඒක ගලවන්න කියලා කියන්නේ පාවිච්චි කරන්න කලින් මේ තියෙන පොලිතින් ෆිල්ම් එක තමයි ඒක ඉතින් ලොකු දෙයක් නැහැ හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙයාගේ ඇතුළ බලා ගන්න පුළුවන් I think oil shocks in Omiaga over under pain. Godak on the smooth tekata Vedagana on the hobby grade RC Kaka top level like RC Kakawagi Miyagi suspensions Vedagana. I think again, which is in Kiano, Miyagi may be in a motor. I think it's scale like a thicker at the hammer on the powerful motor. Katin again, 550 size again motor. Katin. ඉතින් මේක සාමාන්‍ය 110 RC වලට පාවිච්චි කරන්නේ මේ size එකේ motor එකක් තමයි. ඉතින් ඒ size එකේ motor එක මේ වගේ 114 scale එකකට එනවා කියන්නේ මෙයාගේ හොඳ pickup එකක් හොඳ වේගයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතන ESC එක මෙයාගේ තියෙනවා. මෙතන on off switch එක තියෙනවා. Servo එක තියෙනවා. හැරවීමට උපකාරී වෙන motor එක servo එක. ඉතින් ඒ වගේ මෙයාගේ linkage ටික pull rod ටික ඔක්කොම adjustable විදිහට අපිට අවිල්ලා තියෙනවා ඉස්සරහ පස්සේ ටික ඔක්කොම. ඉතින් එතකොට මේවා අපිට ඇඩ්ජස්ට් කරලා රෝදවල ඇන්ගල් එක වෙනස් කරගන්න ඕන විදියට හදාගන්න පුළුවන්. ෂොක්ස් ටික තව පොඩ්ඩක් හොඳට ලං වෙලා බලුවොත්. ඔය විදියට ඕගලන්ට පේනවා. හොඳ ස්මූත් වැඩ කරනවා. ඉතින් මේ විදිහට මෙයාගේ බැටරි එක බලා ගන්න පුළුවන් 7.4 volt milliampere 1800 බැටරි එකක් එන්නේ 2S බැටරියක් තමයි එන්නේ ඉතින් අපිට මෙයාට 3S බැටරි එකක් දාන්න පුළුවන් 3S බැටරි එකක් දැම්මහම හොඳ වේගයක් බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා වගේ පැයට කිලෝමීටර 70ක පමණ වේගයක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා අනිවාර්යයෙන්ම හරි අපි දැන් මෙයාගේ බැටරිස් පොඩ්ඩක් දාගෙන බලමු කොහොමද වැඩ කියලා රිමෝට් එකට ඩබල් A බැටරිස් තුනක් ඕනේ තමයි ඔන්න ඔෆ් ස්විච් එක තියෙන මයික් ඔන් කරගන්න. හරි දැන් දෙකම කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ට්‍රිම්ස් ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන් ස්ටීරින් ට්‍රිම් එක එහෙම ගාන්ට රෝඩ් දෙක කෙලින් තියා ගන්න පුළුවන්. ස්ටීරින් ඩුවල් රේට් එකක් තියෙනවා. ඊට පස්සේ ට්‍රොටල් ට්‍රිම් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තව ස්විච් දෙකක් තියෙනවා ටොටල් රිවර්ස් එකයි ස්ටීරින් රිවර්ස් එකයි. ඉතින් මේක දැම්මහම අපිට මේ නොබ් එකෙන් සහ ට්‍රිගර් එකෙන් වෙන දේවල් විරුද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක මෙහෙම ගලහම දකුණට හැරවෙන එක මෙහෙම ගලහම වමට හැරවෙන විදිහට හදන්න පුළුවන්. ඒක මම දාලා පෙන්නන්නම්. දේවලට පේනවා. ඉතින් මෙයා දකුණට ගලහම වාහනේ වමට හැරවෙනවා. ඉතින් ඒක තමයි ඒ දෙකෙන් කරන්නේ. මේකත් ඒ පැත්ත ස්විච් එක දැම්මහම ට්‍රිගර් එකෙන් කරන එක රිවර්ස් එක සහ ෆ්‍රන්ට් එක මාරු වෙනවා. ඇක්ටිවේට් කරලා පෙන්නුවොත් ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් ඇක්ටිවේට් කළාම. ඉතින් මෙයාට 3S බැටරි එකක් දැම්මහම ගොඩක් හොඳ පවර් එකක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඇත්තට මංගව 3S බැටරි එකක් තියෙනවා. අපි 3S බැටරි එක දාලා බලමු කොහොමද මෙයාගේ පර්ෆෝමන්ස් කියලා. බැටරි එක ට්‍රේ එකට දාන්න නම් බැහැ ඇත්තටම. හරි ඔන්න දැන් 3S බැටරි එක දාලා තියෙන. දැන් අපි ඇක්ටිවේට් කරලා බලමු. ඔයගොල්ලන්ට පේන්නේ නැති හොඳ වේගයක් තියෙන 3S බැටරි එක දැම්මහම. හරි අපි දැන් මෙයාගේ බඩ පොඩ්ඩක් බලමු.
ඉතින් ඔයගලන්ට පේනවා ආසන්න වශයෙන් කිලෝ එකක්ම වගේ බර තියෙනවා මෙයාගේ. ඉතින් මේ බැටරිය එකත් එක්ක තමයි මේ බර තියෙන්නේ. ඉතින් වීඩියෝ එකේදී කලින් කිව්වා මෙයාට මේ 2S බැටරිය එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙයාගේ 3S බැටරිය එකක් දෙමු. අනිවාර්යයෙන්ම කිලෝ එක හෝ කිලෝ එකට වඩා වැඩි වෙනවා මෙයාගේ බර. ඉතින් සයිස් එකත් එක්ක ගත්තහම මෙටල් චැසී එකක් ඇවිල්ලා තියෙන හන්ද තමයි මෙයාගේ මෙච්චර බරක් එන්නේ. නැත්තම් මේ සයිස් එකකට මෙච්චර බරක් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් කාර් එකේ ස්ටේබල් එකට ගොඩක් හොඳ උපකාරයක් වෙනවා මේ වගේ බරක් තියෙන එක. හරි ඉතින් ඒ විදිහට තමයි මෙයාගේ A20 ටික වෙන්නේ. අපි දැන් මෙයා පොඩ්ඩක් පැල්ල බලමු. ඉතින් ඒ විදිහට තමයි මෙයාගේ A20 එක වෙන්නේ. ඊට පස්සේ සුපුරුදුට අපිට කතා කරන්න තියෙන මෙයාගේ අප්ග්‍රේඩ් සහ මිල ගැන. ඉතින් අප්ග්‍රේඩ්ස් ගැන කතා කරොත් එහෙම මෙයාගෙත් අපිට පාර්ට්ස් ගන්න පුළුවන්. අප්ග්‍රේඩ් පාර්ට්ස් ගන්න තියෙනවා. හැබැයි මෙයාගේ නම් අපිට පාර්ට්ස් අවශ්‍ය වෙන්නේ නැතිම තරම්. ඕගොල්ලෝ දකින්න ඇති මෙයාගේ පැකේජින් ලිස්ට් එකේ මොන තරම් දේවල් තිබ්බද කියලා. වැඩිපුර සස්පෙන්ෂන් ආම්ස් හතරක් පවා ඇවිල්ලා තියෙනවා. ඩ්‍රයිව් ෂාෆ්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් සස්පෙන්ෂන් ආම්ස් වගේ අපිට මෙටල් වලින් දාගන්න පුළුවන් අවශ්‍ය නම් ෂොක්ස් එහෙම නම් අප්ඩේට් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම හොඳ ෂොක්ස් තියෙන්නේ, ඔයිල් ෂොක්ස් ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් ඔයගලන්ට ඉන්ටර්නෙට් එකේ අලි එක්ස්ප්‍රස් වගේ ඔන්ලයින් සයිට් වල බලා ගන්න පුළුවන් අප්ග්‍රේඩ්ස් පාර්ට්ස් ඕන තරම් තියෙනවා. ඒ වගේම රිපෙයර් පාර්ට්ස්, ඒ කියන්නේ මෙයාගේ තියෙන ස්පෙයර් පාර්ට්ස් ඕන තරම් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හොරයිසන් හොබී ස්ටෝ ආයතනයේ මෙයාගේ පාර්ට්ස් මිලදී ගන්න පුළුවන් ඕගලන්ට. ඊට පස්සේ මිල ගැන කතා කළොත් එහෙම මෙයාගේ මිල හොරයිසන් හොබිස්ටෝ ආයතනයෙන් ඕගලන්ට රුපියල් 58,500ක් වගේ මුදලකට මෙයාව මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ෂූට් කරන වෙලාවේ මිල තමයි ඒ. ඉතින් මේක ඩොලර් රේට් එක අනුව ෂිපින් අනුව මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන් ඕනම වෙලාවක. ඉතින් ඒ විදිහට තමයි මෙයාගේ මිල ගණන් විස්තර වෙන්නේ. ඉතින් මම මේ වගේ RC ගැන වීඩියෝස් ගොඩක් අන්බොක්සින් පදින වීඩියෝස් ඒ වගේ ගොඩක් මගේ චැනල් එකේ දාලා තියෙනවා. ඕගලන්ට පුළුවන් ඒවා ගිහිල්ලා බලන්න. ඉතින් ඒ වගේම ඔයා මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහල තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තිල්ලනවා. ඒ වගේ මන් දාන මේ වගේ වීඩියෝස් එවලෙම ඔයාගාවට ගෙන්න ගන්න. ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අද වීඩියෝ එක වෙන්නේ. අද අපි කතා කරලා මෙන්න මේ 114 ස්කේල් මොන්ස්ටර් එකක් ගැන. මම නම කියන්නේ නැහැ මේකේ. ඉතින් එහෙනම් RC ගැන මේ වගේම තවත් වීඩියෝකින් ඉස්සරහම සුබ දවසක්.